බයිස්කෝප් කතාව. මේ බයිස්කෝප් කතාව 1980 වසරේ තිරගත වෙච්ච තවත් ලස්සන චිත්‍රපටයක්. උපාධිකා ශ්‍රියානේ අමරසේන මහත්මිය. ශ්‍රියානේ අමරසේන මහත්මිය තමයි මට මේ විස්තර ඉදිරිපත් කරේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂක W විල්ෆ්‍රඩ් සිල්වා මහත්මයා. චිත්‍රපටයේ නම තමයි දෑසේ මල් පිපිලා. මේ චිත්‍රපටියට ලංකාවේ ප්‍රවීණ රංගදරයන් රාශියක් දායක වෙලා තියෙනවා. විජය කුමාරතුංග, ශ්‍රියානේ අමරසේන, සනත් ගුණතිලක, සබිතා පෙරේරා, DR නානාකාර, ප්‍රදී සිල්වා යන මහත්ම මහත්මී රසක් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා. මුළු පලාතම පර්ෆියුම් සුවඳයි. රූප කොච්චර ලස්සනද? කොච්චර නිහතමානීද? අම්මට තව දෙයක් කියන්න අමතක වුණා. ඒ මොනවද? එයා අපේ හොස්පිටල් එකේ ලොකු දොස්තරගේ දුව. එයාට හොඳ දේපලක් තියෙනවා. කවුරු හරි යාව කසාද බඳින කෙනාට හොඳ කලක් යනවා. අන්න ඒ ටික අම්මට කියන්න අමතක වුණානේ. මේ චිත්‍රපටියේ සිනුම රූපගත කිරීම අවසන් වුණත් එකමක සින්දුවක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඒ සින්දුව තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරපු හිංසරේ නුවන් විදා කියන සින්දුව. ඒ දර්ශනෙට පෙනී සිටින්නේ විජය කුමාරතුංග මහත්මයයි ශ්‍රියානේ අමරසේන මහත්මිය. ඉතින් මේ චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ 1988 89 වකවානුවේනේ. ඒ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ සෑහෙන කලබල තිබිච්ච කාලයක්. LDP ප්‍රශ්න එක පැත්තකින්, JVP ප්‍රශ්න එක පැත්තකින් මේ ප්‍රශ්න තියාගෙන තමයි මේ චිත්‍රපටිය රූපගත කිරීම කරලා තියෙන්නේ. ඉතින් මේ සින්දු රූපගත කරන්න දාගෙන තිබිලා තියෙන්නේ නුවර පැත්ත තියෙන කැලෑ බොක්ක තියෙන ගමේ තියෙන කන්දක් උඩ තියෙන ලස්සන බංගලාවක තමයි මේ ගීතය රූපගත කරන්න යොදාගෙන තියෙන්නේ. ඉතින් දර්ශනෙට පෙනී සිටින විජය කුමාරතුංග මහත්මයානි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ විජය මේ චිත්‍රපටියට ඇවිල්ලා තියෙන කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ශ්‍රියානේ මහත්මියට කරන ගරු කිරීමක් හැටියට තමයි විජය මහත්මයා කිසිදු මුදලක් අය කරන්නේ නැතුව මේ චිත්‍රපටිය රඟපාන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විජය කුමාරතුංග මහත්මයා මේ කාලේ දේශපාලනයත් එක්ක ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ගීතේ රූපගත කරන්න කලින් දවසේ කට්ටියම ගිහිල්ලා තියෙනවා කැලෑ බොක්කට. ඉතින් පහෝදා තමයි රූපගත කරමින් තිබිලා තියෙන්නේ. ඉතින් විජය කුමාරතුංග මහත්තයාට කෝල් කරාම කියලා තියෙනවා ශ්‍රියානි මට අද එන්න වෙන්නේ නැහැ. මම හෙට උදේම හරියට වෙලාවට ලොකේෂන් එකට එන්නම්. ඔයගොල්ලෝ බය වෙන්න එපා. මට අද රෑ මීටිමක් තියෙන නිසා ඒක ඉවර කරලා මම හෙට උදේ ලොකේෂන් එකට එන්නම් කියලා ශ්‍රියානි මහත්තයාට කියලා තියෙනවා. නමුත් ශ්‍රියානි මහත්මිය මේක කිව්වට පස්සේ ටිකක් තැතිගැම්මක් ඇති වෙලා තියෙනවා. අනේ විජය හදිස්සියවත් හෙට නාවොත් එහෙම දැන් ඔක්කොම කට්ටිය ඇවිල්ලා සෑහෙන වේදමක් යනවා කියන පොඩි තැති ගැනීමකින් තමයි ශ්‍රියානි මහත්මිය ඉඳලා තියෙන්නේ. ඉතින් ඔය කිව්ව දේවල් බොරු නෙවෙයිනේ. අම්මේ. දැන් අපි රූප ගැන කතාව නවත්තලා අපි දැන් කතා කරමු සුමාලි ගැන. අම්මා මම සුමාලි ගැන කතා කරන හැම වෙලාවකදීම ඒ කතාව මග අරිනවා. ඇයි මට රූපාව ජෝඩු කරන්න හිතාගෙනද? රූප ලස්සනයි. සල්ලි තියෙනවා. එුණාට එයා හරි සෙල්ලක්කාරයි. මම වගේ කෙනෙකුට එයාව ගැලපෙන්නේ නැහැ. ඉතින් උදේ 8:00 වෙනකොටත් විජය කුමාරතුංග මහත්මයා ඇවිල්ලා නැහැ. ඉතින් ශ්‍රියානි මහත්මිය ටිකක් තැති ගැන්වීමකින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ මොබයිල් ෆෝන් උත් තිබිච්ච නැති කාලයන්නේ. කොහොම හරි 8:55 වෙනකොට මෙයාට පේනවා වාහනයක් කඳුරට එනවා. කොහොම හරි හරියට 9 වෙනකොට විජය කුමාරතුංග මහත්මයා ලොකේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එනකොටත් මෙයා හරි මහන්සියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ශ්‍රියානි කියලා දෙනවා ටිකක් පරක් වෙලා ගමකුවාම කියලා දෙනවා. නෑ ශ්‍රියානි මට මහන්සි නෑ අපි ටේක් එකට යමු කියලා මෙයා මේකප් රූම් එකට ගිහිල්ලා තියෙනවා. මෙයා මේ වෙනකොට මේ සින්දුව අහලවත් තිබිලා නෑ. ඉතින් මේකප් කරනකොට තමයි ජෝතිබාල මහත්මයාගේ සින්දුව දාලා සින්දුව ටිකක් අහලා තියෙන්නේ. ඉතින් රූපගත කරා දර්ශනෙට ඇඳුම් තුනක් මාරු කළා. හරියට හවස 4 වෙනකොට මුළු සින්දුවම රූපගත කරලා ඉවරයි. ඉතින් බලන්න විජය කුමාරතුංග මහත්තයා කොච්චර කැපකිරීමක් කරාද කියලා. එයා මේ චිත්‍රපටයට මුදල් අය කරෙත් නෑ. හරියට වෙලාවට ආවා. ඉතින් ඒ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු අද අපේ අතර ඇත්තටම හිඟයි. ඉතින් මුළු රටටම ආදර්ශයක් දීලා තමයි විජය කුමාරතුංග මහත්තයා අපෙන් වෙන් වෙලා ගියේ. චිත්‍රපටයේ විජය මහත්තයාට බලන්න බැරි වුණා. චිත්‍රපටයේ තිරගත වෙන්න කලින් එයා අපෙන් සදාටම වෙන් වුණා. ලෙඩක් හැදිලා නැති වුණා නම් මට ටිකක් හරි හිත හදාගන්න තිබුණා විජේ. අහිංසක තරුණ ජීවිතයක් මේ වගේ අකාලේ නැති වෙලා ගියාම මං කොහොම හිත හදාගන්නද? තවත් රසවත් සිද්ධියක් තියෙනවා අපි රංජන් රාමනායක මහත්තයා ගැන. ඒ කාලේ තමයි රංජන් මහත්තයා සිනමාට ආපු මුල් කාලේ. ඉතින් දවසක් ශ්‍රියානි මහත්මියට කෝල් එකක් එනවා රංජන් මහත්තයාගෙන්. කියනවා ශ්‍රියානි අක්කේ මගේ මාමා කෙනෙක් තමයි විජය කුමාරතුංග කියන්නේ. එයාගේ චිත්‍රපටියක් ඔයා නිෂ්පාදනය කරනවානේ මට පුළුවන් නම් මොකක් හරි චරිතයක් දෙන්න කියලා. ඉතින් ශ්‍රියානි මහත්මිය හිනා වෙලා කියලා තිනවා අනේ මල්ලි ප්‍රධාන චරිත නෑ ඔක්කොම මන් දීලා ඉවරයි කියලා. ඉතින් මෙයා කියලා දෙනවා නෑ අක්කේ මට මොකක් හරි චරිතයක් දෙන්න කියලා. ඉතින් ශ්‍රියානි මහත්මිය කියලා දිනවා හරි එක චරිතයක් තියෙනවා ඒ මගේ මල්ලිගේ චරිතය. නමුත් එයා අවසානයේ චිත්‍රපටියේ එයා මැරෙනවා කියලා.
ඉතින් මෙයා කියලා දෙනවා කමන්නේ ශ්‍රියාණියක්ගේ මම හරි කැමති ඒකට මට ඒ චරිතය දෙන්න කියලා. ආ මොකද්ද ඩුව එළියවනේ කියලා තියෙන්නේ? තාත්තේ මල්ලිගේ රසාව හරි ගිහිල්ලා. ලබන සුමානේ වැඩට එන්නත් කියලා තියෙනවා. මෙච්චර කල් අක්ක අපේ ඔක්කොම පවුලේ බර කරට අරගෙන දවල් රැ නැතුව දුප්පින්දා හොඳටම ඇතියක්කේ. ඉතින් රංජන්ට මේ චරිතය ලැබුණා. ශ්‍රියාණි අමරසේන මහත්මිය ගෙදර තමයි රූපගත කරමින් තිබුණේ. ඩීආර් නානායක්කාර ශ්‍රියාණි අමරසේන රංජන් රාමනායක තමයි ඒ දර්ශන වලට පෙනී සිටියේ. සීන් තුනක් තමයි රංජන්ට රඟපාන්න තිබුණේ. මීට පස්සේ අක්ක තාත්තාවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්නව නා. එහෙම නේද තාත්තේ? ඔව් දුව. පුතා කියන එකෙත් ඇත්තක් තියෙනවා. දැන් ඉතින් දුව දුක්පිනේඳ වැඩ කරන්න ඕන නැහැනේ. ඉතින් රංජන් මහත්තයා හරි සතුටු වුණා. එයා රූපගත කරගෙන ඉවරලා වාහනෙන් පිටකොටුවට ගියා. පිටකොටුවේ ඉඳලා එයා බස් එකේ තමයි ගෙදර ගිහින් තියෙන්නේ. ඉතින් පෑකට ඉඳලා පස්සේ අපේ ශ්‍රියාණි මහත්මියට ආරංචි වෙනවා පිටකොටුවේ බෝම්බයක් පිපිරුණා කියලා. ඉතින් මෙයා එකපාරට කලබල වෙනවා. මොකද අපි රංජන් මහත්තයා ගිය වෙලාවයි බෝම්බේ පිපිරුණු වෙලාවයි එක හා සමානයි. මෙයා කලබල වෙලා රංජන්ගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. නමුත් කවුරුත් ආන්සර් කරන්නේ නැහැ. ඉස්පිරිතාලේ වැඩ කරන එක මට කරදරයක් නෙමෙයි තාත්තේ. අනිත් එක මම මේ රස්සාව කරන්නේ ලොකු සතුටකින්. ඇතියාන්ත මේ කනක් ඇහෙලා ඉන්න පුළුවන් ඊ. හරි හරි බලමුක එතකොට ඉස්කෝලේ ඇරිලා ආපුවම ක්‍රිකට් ගහන්න අල්ලගන්නේ කාවද කියලා. හවුද ශ්‍රියාණි මහත්මියගේ ගෙදරට කෝල් එකක් එනවා රංජන් මහත්තයාගෙන්. එයා කියනවා අක්කේවා බය වුණා නේද මම මැරුණා කියලා. මම ගිහලා ටික වෙලාවකට පස්සේ තමයි බෝම්බේ පිපිරුනේ. මට කිසිම අනතුරක් නැහැ. මේ රංජන් රාමනායකව එහෙම ලේසියෙන් මරන්න බෑ කියලා රංජන් හිනා වෙවි කියලා තියෙනවා. ඔන්න ඉස්සලම් පඩිය මට වැටෙවි බෝලකී. ඔව් ගේන්න හොඳ වලින් බෝලයක්. ඇත්තම රංජන් මහත්තයෝ එදා ඔයා චරිත ඉල්ලගෙන ගියාට අද ලංකාවේ ඔයාට චරිත දෙන්න ගොඩාක් අය පිටිපස්සෙන් එනවා. ඔයා දැන් ලංකාවේ නොම්බර් එකේ නළුවා. ඒක කඩන්න කාටවත් තාම බැරි වුණා. ආකාශේ නිල ආකාශේ මාත දේ දුන්නේ නිම්නයේ ගංගාවේ ශීත ඡායාවේ දුවට රඟ පානා හන්සියේ චිත්‍රපටයේ සමත් ගුණතිලක සහ සබිත පෙරේර මහත්මිය ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඒ දෙන්නගේ සින්දුවක් රූපගත කිරීම කරන්න තිබුණා. ඉතින් දෙන්න එදා රූපගත කිරීම කරන්නාම ශ්‍රියාණි මහත්මියට තේරුණා දෙන්නගේ මොකක් හරි විරසක බවක්. ඒ දෙන්න තරහ වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ශ්‍රියාණි මහත්මිය කියලා තිනවා දැන් ওই දෙන්න තරහ වෙලා ඉන්න නිසා මේක ලව් සීන් එකක් තියෙන සින්දුවේ. ඉතින් ওই දෙන්න කොහොමද කරන්නේ කියලා මේ දෙන්නගෙන් අහලා තියෙනවා. ඉතින් මේ දෙන්න කියලා තිනවා අපි දෙන්නගේ තරහ ඔය ප්‍රශ්නයක් කරගන්න පාක්කේ අපි සීන් එක හරියට කරන්නම් කියලා තිනවා. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් ඒ සින්දුව මේකළු ලස්සනට කරලා තිනවා. සින්දුව ඉවර වෙනකොට මේ දෙන්නගේ තරහවල් ඉවර වෙලා දෙන්න හොඳටම යාළු වෙලා තියෙනවා. මම නම් හිතන්නේ මේ දෙන්න බොරුවට තමයි තරහ වෙලා ඉඳලා. හිතන්න පුළුවන්ද තරහ වෙලා ඉන්න දෙන්නේ මේ විදිහට රඟපානවා කියලා. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ ශ්‍රියාණි අමරසේන මහත්මිය. මේ චිත්‍රපටයේ ඒ කාලේ හිටපු දෙවන්ත නළුනියන් රාසියක් රංගපෑමෙන් දායක වුණා විජය කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, සනත් ගුණතිලක, සබිතා පෙරේරා, රංජන් රාමනායක, ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීණ නළුනියන් රැසක් මේ චිත්‍රපටයට දායක වුණා. චිත්‍රපටය අතිශය සාර්ථක වුණා ශ්‍රී ලංකාවේ. ආකාශේ පාද දෙදුන්නේ
මේ චිත්‍රපටිය තිරගතු උනේ 1990 පෙබරවාරි 11 වෙනිදා මේ චිත්‍රපටිය 708 වෙනි චිත්‍රපටිය විදිහට තමයි සිනමා වංශ කතාවේ ලියවෙන්නේ අක්කරෙන් වට වෙන කවුරුත් නැද්ද ඔයා හිතන්නේ අක්කා අපේ පවුලට ආйти නෑ කියලාද අක්කා දැන් ඉන්නේ අසනීපෙන් ඉස්සෙල්ලා ඒ ගැන හිතන්න මොනවද ඔයා මේ කතා කරන බහුවුත් ඔයාට හිතපොක් කියලා එකක් නැද්ද ඔයා මුණාටද ඔකට ඔය හැටි කලබල වෙන්නේ අක්කා අසනීපුණා විතරයිනේ හොඳ ඊට වැඩිය දෙයක් උනා වයි මත්තේ මැරෙන්නද සුභා අක්කා හදින් මෙතින් යනවද නැද්ද තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදීම මම ඔබ හමුවට එනවා එතකම් බයිස්කෝප් කතා channel එකට ලයික් කරන්න subscribe කරන්න bell icon එක click කරන්න දිගටම අප සමග රැඳී සිටින්න මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙට බොහොම ස්තුතියි හොඳයි මං යන්න හැබැයි මං යන්නේ අපහු වෙන්න බලාගෙන නෙවෙයි අන්නේ කතන්දර හිතේ තියාගන්න මට දැන් ඔක්කොම තේරෙනවා මට මට වැඩි හැම දෙයකටම අක්කව ලොකු වුණා මං යනවා යන්න යා පවුසන්නේ තෝ ජානෝදිනේ